තවත් අයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා. පත්තර තුළින් ඔබව දැනුවත් කරන්නට යන්නේ ඒ පොතේ ඇත්ත නැත්ත පිළිබඳව. සියල්ලන්ටම කලින් මතක් කරගෙන යනවා, පත්තරේ අපගේ YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් පහත තිබෙන රතුපාට බටන් එක ක්ලික් කරලා දැම්ම අපිව subscribe කරන්න කියලා. කොරෝනා වෛරසයේ ආසාදනය වී දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින පුද්ගලයා සමග නවා තැන්ගෙන සිටි තවත් අයකු එම වෛරසයේ ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කරනවා. 44 හැවිරිදි ඔහු මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එසේම පාසල් වසා දැමීමට සමගාමීව දිවයිනේ සියලුම දහම් පාසල් අප්‍රේල් 26 වෙනිදා දක්වා වසා දැමීම තීරණය කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. දැනටමත් ඒ සම්බන්ධයෙන් සාසනාරක්ෂක බලමණ්ඩලය දැනුවත් කිරීමට පියවරගෙන ඇති බවයි ඔහු එහිදී පවසා සිටියේ. එසේම හෙට සිට අප්‍රේල් 20 වෙනිදා දක්වා දිවයිනේ සියල්ම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එවගේම ලංකාවේ මේ වන විට සිදුවන තත්ත්වයන් පිළිබඳවගෙන ආ මේඩ් වීඩියෝ තුළින් ඔබ යම් කිසි දෙයක් දැනගත්තා නම් වීඩියෝට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට මේ පිළිබඳව දැනගැනීමට මේ වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්නට එපා. පත්තරේ සමග වෙනද වගේ අදත් රැඳී සිටි ඔබට සුබ දවසක් වේවා.